සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. මොණරාගල සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනපති ප්‍රධානත්වයෙන් නැරඹේ. ඉරිදාට රථවාහන නැති කොළඹක්. අභියෝග හමුවේ රථ ඉදිරියට ගෙන යන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන අදින් අවසන්. කැලිෆෝනියාවේ තවත් ප්‍රබල භූකම්පනයක්. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ මොණරාගල දිස්ත්‍රික් වැඩපිළිවෙලේ අවසන් උත්සවය මෙවන විට පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බිබිල මහජන ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ පස්වන අධිරටෙක් වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. පසුගිය පළමුණදා ආරම්භ වූ මෙම වැඩසටහනේ සමාප්ති උළෙලයි අද පැවැත්වෙන්නේ. මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ කෘෂිකර්ම නිවාස හා සෞඛ්‍ය ගැටලු රැසකට විසඳුම් ලබා දීම මෙහි අරමුණයි. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 479,000ක්. මේට සමගාමීව ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් රැසක්ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රට සංවර්ධනයේ කරා ගෙන යාම සඳහා වත්මන් රජයේ ගෙන යන වැඩපිළිවෙල අභියෝග හමුවේ ඉදිරියටම ගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙහිඔ විට මාගම්මන පැවති ජාතික යෝන් පෙරමුණේ සමාජික සමාජිකාවන්ගේ හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සියලු දෙනා එක්ව අලුතින් සිතා වැඩ කරන්නේ නම් ඉදිරි වසර පහක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ දියුණුම රට බවට පත් කරගත හැකි බවයි. රුවන්වැල්ල දැරණියගල සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. මේ අනුව රුවන්වැල්ල කහන්තොට විසල් පානීය ජල යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රුවන්වැල්ල කහන්තොට සුලේමානියා මුස්ලිම් මහාවිද්‍යාලයේ නව කොටනැගිල්ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ එය මහල් දෙකකින් සමන්විතවයි ඉදිකර ඇත්තේ. රුවන්වැල්ල බස්නැවතුම් පොළ සහ ක්‍රීඩාංගණ වටරවුම් පාර කාපට අතුරා සංවර්ධනය කිරීම රුවන්වැල්ල රාජකීය මධ්‍ය මහාවිද්‍යාලය පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දැරණියගල නියන විට කොස්ගස්කන්ද මහාවිද්‍යාලයේ අලුතින් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම දැරණියගල නගරයේ පිහිටි සිරිසමන් මධ්‍ය මහාවිද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම මෙන්ම දැරණියගල බස් නැවතුම් පොළ ප්‍රතිසංස්කරණ කටයුතුද ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙහිඔ විට මාගම්බන සඳරැස් නිවසේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝන් පෙරමුණේ සමාජික සමාජිකාවන් හමු වුණා. ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. බොහෝ දිනකට ආදායම් මාර්ග තියෙනවා, සමහර ස්ථිර නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. අනික්වා ආදායම් අඩුයි. අපිට රැකියා බීකන් එක ඒ අවස්ථාව අරන් ඉදිරියට යනවාද, දැන්ටත් වඩා දෙන්න, දැන් තියෙන රැකියා හොඳ කරගන්න ශක්තිමත් කරන්න, නැත්තම් පස්සට යනවාද කියන එකයි අද තියෙන ප්‍රශ්නේ. රජයේ රැකියා විතරක් නෙමෙයි, හොඳ පුද්ගලික රැකියාවක් තියෙන්න ඕනේ, ලෝකේ ස්වයං රැකියාවක් තියෙන්න ඕනේ ඕනෑම රටක. ඒ තුනේම හොඳ ආදායමක් ලැබෙන්න ඕනේ, යම් කිසි ස්ථාවර භාවයක්, ස්ථිර භාවයක් තියෙන්න පුළුවන්. සමහර ස්වයං රැකියාවලද හම්බ කරනවා රජයේ රැකියාවකට වඩා. අන්න ඒකට තමයි අපි කැප වෙලා ඉන්නේ. අපි දැන් මේ දුර ඇවිල්ලා අපිට වඩා හොඳ ක්‍රමයක් කවුරුද ඉදිරිපත් කරලා නැන්නේ? අපිට විරුද්ධව කියන්නේ රට බෙදලා බුද්ධ ආගම විකුණන ජාතිවාදය ඇති වෙනවා, ත්‍රස්තවාදය ඇති වෙනවා, වෙන මොකක්ද කියලා තියෙනවද? කොහොමද මීට වඩා හොඳට කරන්නේ? කොහොමද මීට වඩා දියුණු කරන්නේ? දැන් අපි බාරගත්තේ හම්බන්තොට වරායට කවුරුවත් ආවේ. දැන් අඩු ගානේ අපි චයිනා මර්චන්ට් එක කතා කළා, දියුණුවේ ඒක වටේ තියෙන අක්කර 10000ක් දියුණු වෙනවා වෙළඳ කලාවේ. ඉතින් මෙතෙන්ට තමයි අපි යන්න තියෙන්නේ. මොකද අද තියෙන ලෝකේ සීග්‍රෙන් වෙනස් වෙන එක, තාක්ෂණයෙන් වෙනස් වෙන අපි හිතනවට වඩා අපේ කාලේක තිබුණේ නැහැ. දැන් කොළඹ විතරක් නෙමෙයි ගමේ ආර්ථිකයත් වෙනස් වෙනවා. දන්නවද තායිලන්තේ ඉඳන් චීනෙට එවනෝ ඩොලර් මිලියන 1000ක් වටිනා දූවි. අපි මොනවද කරන්නේ? ඒක රඹුටන් යවන තායිලන්ත මැංගොස්ටින් යන ගමෙත් අපිට හම්බ කරන්න පුළුවන් විදියට මුදල් ලබාගෙන ගෙන යන්න තියෙනවා. ඒකයි බැලිමේ ණය මේකෙන් උගුලෙන් ඉවත් වෙලා යන ගමන් දැන් ඒ මුදල් ලබලා දෙන්නේ. ඒ ස්ථානට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ ඇක්සලරේටර් එක පාගන කාලේ. පාගල යන්න පුළුවන් අපිට විතරයි. මේක මැදදී තිබුණා මොකද්ද සිදුුනේ? මම නිකන් ගියේ නෑනේ. ඊට පස්සේ ගම් වතුරා. ඊට පස්සේ නියඟයක් ආවා.
ලංගම පාසල හොඳම පාසල වැඩසටහනටදී කුරුණෑගල හා අනුරාධපුර ප්‍රදේශවල පාසල ගොඩනැගිලි රැසක් සිසු අයිතියට පත් කෙරුණා. රුපියල් ලක්ෂ 150ක වේදමින් නිදි කළ කුරුණෑගල වෙලකිතර මධ්‍ය මහාවිද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පුස්තකාලයක් විද්‍යාකාරයක් ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙම ගොඩනැගිල්ල සමන්විතයි. රාජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තමුන්නාසල බලන්න 2015 ආණ්ඩුවේනකොට මූලික වැටුප කීයද කියලා. පළවෙනි ශ්‍රේණියේ ගුරුවරයෙක්ගේ බලන්න මූලික පාසකම් දුන්න. දැන් අපි වැටුප විෂමතාවය හදන්න දැන් මේ දවස්වල කටයුතු කරමින් යනවා. දැන් හෙටාරිට තවත් ඩිජිටල් පන්ති කාමර 200කට පාසල් 200කට දෙනවා. ඒකත් දැන් ප්‍රොක්‍යුරමන්ට් වේමින් යනවා. ජාතික අධ්‍යාපන ආයතනයෙන් විෂයමාලා වෙනස් කරගෙන යනවා. නව ලෝකෙද ගැලපෙන ආකාර. මේවට දැන් අපි නීතිය වගේ විෂයන් ඇතුළත් කරා. තමුන්නාසල දකින්න ඇති විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රාශියක් කරා. ඒකේ නිර්දේශ මත දැන් ඩිජිටලයිස් කරලා තියෙන විභාග දෙපාර්තමේන්තුව. අනුරාධපුර විවේකානන්ද දෙවන මහාවිද්‍යාලයේ ඉදිකල නව දෙමහල් ගොඩනැගිලි තුනක් සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, පරිගණක මධ්‍යස්ථාන හා විද්‍යාගාර ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙය සමන්විතයි. වැයකළ මුදල රුපියල් ලක්ෂ 400ක්. සොරින්තුනි කතරගම රකිමු සමගිදම තේමා කර ගනිමින් පැවැත්වෙන කතරගම ඇසල මංගල්‍යයේ හතරවන දිනේ අදයි. එහි සියලු තොරතුරු ITN මාධ්‍යාලය ඔස්සේ ඔබ වෙත ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. එහි සිට තොරතුරු ගෙනින්නේ අපනියෝජිත චරිත ධනංජය. හරෝ හරා ITN කඳ සුරිඳු වන්දනාව සමගනුයි ඔබ සම්බන්ධ වෙන්නේ. ඇසල පෙරහර මංගල්‍යයෙන් විචිත්‍රවත් වී තිබෙන බවක් අපිට මෙම විට සඳහන් කරන්නට පුළුවන් මේ කතරගම පුරවරය. අතිවිශාල මැතිමතුන් පිරිසක් මේ පෙරහර නරඹන්නට, ඒ වගේම මේ පුණ්‍ය භූමිය වැඳ පුදා ගන්නට මේ මොහොත වෙනුවෙන්ත් පැමිණෙමින් සිටිනවා. එදින මැතිමතුන් වෙනුවෙන් සුවිශේෂ කාරණා කීපයක් ගැන කතා කරන්නට අපි වැඩමවාගත්ත මේ පරිශ්‍රයට විශේෂයෙන්ම කතරගම කිරිවේර රාජමහා විහාරාධිපතින් වහන්සේ, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක දුරන්දර කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ. අපේ හඳුන වහන්සේ බොහොම ගෞරවපූර්වකව අපි මේ මොහොතේ පිළිගනු ලබනවා. අපි හඳුනේ මේ පිරිස දැන් කෙමින් කෙමින් වැඩි වෙමින් පවතින්නේ. මේ ඇසල පෙරහැර මංගල්‍ය සඳහා පැමිණෙන පිරිස සියලු දෙනා පැමිණෙනවා. මේ පිරිස සම්බන්ධයෙන් මොන වගේ දැනුවත් කිරීමක්ද අපේ හඳුන වහන්සේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ? අතවසෙන්ම කතරගම් පුරවරේ මෙවර පෙරහැර මංගල්‍යයේ විශේෂ පෙරහැර මංගල්‍යයක් කරනවා. මොකද පසුගිය කාල පරිච්ඡේදය තුළ අපේ රට වෙලා රටේ ඇති වෙලා තිබිච්ච ඒ ගැටලුත් එක්ක මේ පෙරහැර මංගල්‍යයේ සුවිශේෂී පෙරහැරක් වෙනවා. ඇත්තරම දැන් ජනතාව තුළ විශාල විශ්වාසයක් ඇති වෙලා තිබෙනවා. ඒ හරහා විශාල ජනතාවක් අපේ කතරගම් පුරවරේ පෙරහැර නැරඹීමට පැමිණෙමින් පවතිනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී අපේ පැමිණෙන සියලු දෙනාටම ඉතාම කාරුණිකව මතක් කර සිටිනවා. මේක හුදෙක්ම විනෝද ගමනක් කියලා හිතන්නේ නැතුව පූජනීය ගමනක්, වන්දනා ගමනක්, දෙවියන් වැඩ ඉන්න තැනකට යන ගමනක් කියන විශ්වාසය තමන්ගේ හදවත තුර ඇති කර ගන්නට ඕන. මොකද එහෙම වුණාට පස්සේ තමන්ගෙන් වෙන වැරදි ගොඩක් නතර වෙනවා. එකක් තමයි අංක 1ට ඔබ මේ පරිසරය පරිසම් කර ගන්නට ඕන. මේ පරිසරය කියන්නේ අපිට හැමදාම මේක මේ තත්ත්වයෙන් පවත්වාගෙන යන්න අපි පුළුවන් තරම් වෙර දරනවා. විශේෂයෙන්ම මේ පුරවරයට ඔබ පැමිණෙනකොට පොලිතින් බෑග්, ප්ලාස්ටික් වාදන ඒවා අරගෙන ආවත් නැවත ඒවා අරගෙන යන්න. ඒවා කතරගම දාලා යන්න එපා. දෙවියෝ ඉන්න තැන අපවිත්‍ර කරලා ගියොත් ඒකෙන් ඔබට වෙන්නේ මොකද්ද කියනක ඔබට අලුතෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා දෙවියෝ ඉන්න තැන පිරිසිදුව තියෙන්න ඕන. එනිසා ඔබ හරියාකාරව ඇවිල්ලා කතරගම වන්දනාමාන කරනවා නම් ප්‍රථමයෙන් එන්න ඕනේ කිරිවේරට. කිරිවේහෙරට ඇවිල්ලා වන්දනාමාන කරලා ඉන්න අනතුරු අෂ්ටඵල බෝධිරාජන් වහන්සේ ළඟට ගිහින් එතර වන්දනාමාන කරලා ඉන්න අනතුරුව තමයි ඔබ යන්න ඕනේ කතරගම දේවාලෙ නැත්නම් දෙවියෝ ළඟට යන්න ඕනේ. ඉතින් ඒ විදිහෙත් ඔබට කටයුතු කරන්න පුළුවන් නම් ඔබට ඇත්තටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිතින්ම ලං කරගන්න පුළුවන්කම ලැබෙනවා.
අපි බෙහෙවින් විශ්වවිද්‍යාලන්ත වෙන අපේ හාඳුන බොහන්සිලාගේ මේ දායකත්වයේ ශක්තිය විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ. ඒ නිසා තමයි මේ අසල පෙරහැර මංගල්‍යය තවත් බොහොම සුන්දර විචිත්‍රවත් වී තිබෙන්නේ. ඉතින් අපි ඔබට මතක් කරනවා මේ විශේෂ විකාශයේ හරහා තවත් තැනක සිට තවත් පරිශ්‍රයක සිට තවත් පුණ්‍ය භූමියක සිට තවත් විශේෂ අවස්ථා අනුභවිත කෙනෙකුට අපි සූදානම්ින් ඉන්නවා. අපි ආරාධනය කරනවා ඉතින් සමග රැඳී සිටින්නට කියලා. කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථවාහන නැති ඉරිදා දිනයක් ලෙස නව වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ මහනගර සභාව හා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ එක්වයි එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නේ. ශ්‍රී ලංකාවේ පළමු වරට මෝටර් රථ රහිත දිනයක් පැවැත්වීම මෙහි අරමුණයි. ඒ අනුව ලබන 14 වනදා පෙරවරු 6 සිට දහවල් 12 දක්වා එය කොළඹ නිදහස් මාවතේ සිට ග්‍රීන් පාත් දක්වා පැවැත්වීමටයි කටයුත්තේ. ඇවිදීමට ව්‍යායාම කිරීමට හෝ ක්‍රීඩා කිරීමට මෙමකින් බාධාවක් නොවන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනනායක මහත්මිය පවසනවා. කාර් ෆ්‍රී, ඒ කියන්නේ කිසිම වාහනයකින් තොරව ජනතාවට ගැවසෙන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න ඒ කලාපය උදේ 6 ඉඳලා දවල් 12 මාසෙකට එක සැරයක් අපි පටන් ගන්නේදී එහෙම පටන් අරගෙන ජනතාවට උදේ ඇවිල්ලා මැවිදින්න ඕන නම් බයිසිකලෙන් යන්න ඕන නම් දරුවොත් එක්ක ඇවිල්ලා විනෝද වෙන්න නම් විහාර මහදේවි උද්‍යානයත් ඒ වගේම නිදහස් චතුරාස්ත්‍රයත් ඒ මාවත දිගේ විවිධ දේවල් කරන්න පුළුවන් වෙන ආකාරයට මේක මොකද අනිත් රටවල් ප්‍රධාන නගර දිනය කරලා විතරක් නෙමෙයි සාර්ථකව කරගෙන ගිහිල්ලා අද වෙනකොට හැම ඉරිදා දවසකම හැම සෙනසුරාදා දවසකම පාරවල් ජනතාවට විවෘත කරලා ජනතා දිනයක් හැටියට පවත්වගෙන යනවා. වාහනවල ඔයිලින් තොරව බයිසිකලයේ භාවිතා කිරීමට පුරු කිරීම. මම මේ මෑතකදී චීනයේ ගිය අවස්ථාවේදීත් චීනීය වාහනවලට වඩා අපි දකින්නේ අතිශයම දියුණු සුහුරු නගරවල අපි දකින්නේ ජනතාව තමාගේ සෞඛ්‍ය හිතකරය සම්බන්ධයෙන් හිතලම බයිසිකලෙන් වැඩට යනවා පාසල් යනවා පාසල් දරුවෝ බයිසිකලෙන් එන්නේ අනිවාසි ගණනාවක් තියෙන පරිසරයත් එක්කම සෞඛ්‍ය අඩු ආදායම් අඩු වියදමකින් අපිට ප්‍රවාහන සේවයක් හැටියට ගන්න පුළුවන්. වික්‍රමසිංහපුර ජයවර්ධනගම මාර්ගයේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ITN මාධ්‍යාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ ඉල්ලීම මත වික්‍රමසිංහපුර ජයවර්ධනගම මාර්ගයේ මෙසේ සංවර්ධනය කිරීම ආරම්භ වුණා. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 8කට අධිකයි. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සභාපති අජිත් බස්නායක මහතාගේ මැදිහත්වීමෙන් මෙම කටයුතු සිදු කෙරෙනවා. ස්වාධීන රූපවාහිනියට වසර 40ක් සපිරීම නිමිත්තෙනුයි ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. ආරම්භක අවස්ථාවට කඩුවෙල මහනගර සභාවේ විපක්ෂ නායක රංජිත් පෙරේරා, ITN මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී SANR සුභසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ මාර්ගයේ ඉතාම අබලන් වෙලා තිබුණේ සෑහෙන කොටසක්. ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය තිලකා ජයසුන්දර මහත්මියත් සාමාන්‍ය අධිකාරී සුභසිංහ මහතාගේත් ඉල්ලීම පරිදි අපේ අධිකාරී වත්මන් සභාපති අජිත් බස්නායක මහතාගේ මැදිහත්වීමෙන් අපිට සතියක තුල දැනුම් දීමකින් පස්සේ මේ මාර්ගයේ දුර්වලම කොටස් ටික සංවර්ධනය කරන්න අද ආරම්භ කරා. මේ මාර්ගයේ කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් අපි සංවර්ධනය කරනවා. අපි අද සහ හෙට දින තුලදී සම්පූර්ණයෙන්ම මේ මාර්ගයේ වැඩ අවසන් කිරීමට කටයුතු යොදලා තියෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනයේ ගරු සභාපතිතුමිය වගේම සාමාන්‍ය කර්තුමාගේ විශේෂ ඉල්ලීමට ප්‍රදේශ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම මගේ වගේම ප්‍රදේශ ජනතාවගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ආ වික්‍රමසිංහපුරේ ඉඳන් මේ ජවනක මහන්දියට පාර අබලන් වෙලා ඉතින් මේක ITN එක ඉදීම පරිදි මේක හදන එක බොහොම හොඳයි. ඇත්තම ඉතින් මේ අවස්ථාවේදී ගමට ලොකු සේවයක් වෙන්නේ ITN එකෙන් කරන මේ වැඩේ. ඇත්තම ඉතින් අගය කරලා සලකනවා මේ අවස්ථාවේ. වික්‍රමසිංහපුර ITN පාර හැදෙන එක ප්‍රදේශවාසීන්ට ඉතාම හොඳ දෙයක්. ප්‍රධාන වශයෙන්ම මේ කරන වැඩේ ස්තුතිවන්ත වෙනවා ITN රූපවාහිනි ආයතනයට. දැන් ක්‍රීඩා පුවත්. එක් දින ක්‍රිකට් ලොක්කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව අද පැවැත්වෙන තරගයට හොඳ සූදානමකින් මුහුණ දෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඉන්දියා එක්කද තරඟයක් කියන එච්චර ලේසි තරඟයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ගොඩක් හොඳින්ම ක්‍රීඩා කරන්න ඕනේ. හොඳ කණ්ඩායමක් වුන් ඉතින් අවුන් එක පොඩි මිස්ටේක් එකක්වත් කරන්න බෑ. ඉතින් නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපි චැම්පියන්ස් ට්‍රෝෆිගේ උන් සමග දිනලා තිනවා. ඒ ප්ලෑන්ස් මෙතන හිටපු ක්‍රීඩකයෝම තමයි ඒ දේ කරලා තියෙන්නේ. ඉතින් හොඳම බෝලින් ලයින් අප් එකක් ඉන්දියා කණ්ඩායමට තියෙන බැලුවොත් එම ෆාස්ට් බෝලර්ස්ලා ස්පිනර්ස්ලා
හොඳින්ම පන්දු වෙන රටක් දැනට ලෝකෙ ඉන්න හැමෝටම වීක් පොයින්ට්ස් තියෙනවා වීක් පොයින්ට් නැති කවුරුත් නැහැ ඉතින් වීක් පොයින්ට්ස් තියෙනවා අපි ඒවා ගොඩක් ඩෙන්ටිෆයි කරගෙන තිනවා හැබැයි ඩෙන්ටිෆයි කරගත්තට ඒ දේවල් හරියට එක්සිකියුට් කරන්න ඕනේ නැසිස්ටන්ලි කරන්න හම්බෙච්ච නැති ඉඳන් තමයි අපිට සෙමි ෆයිනල් එන්න අවස්ථාවක්වත් අපිට chance එකක්වත් හම්බුනේ නැති උනේ මේ මැච් එක ඉවර කරලා හොඳින් දිනලා මේ වර්ල්ඩ් කප් එක හොඳින් ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ සමගින් දිවපුවත් අවසන් වෙනවා. පස්වරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk